මේ යුගයේදී තමා තමාගේ පවුල කිට්ටුම ඥාතීන් තමාගේ රංචුව තමාගේ භූමිය මෞබිම පීත්‍ර භූමිය නිජබිම මේ සංකල්පයත් ඇති වෙන්න පටන් ගත්තා. එතකොට ඒ භූමිය රැක ගැනීමට තිබෙන ඒ ප්‍රබල ප්‍රවණතාව මිනිසා කියන සත්වයා තුළ ඇති වුණා. ඒ අනුව තමයි අපිට මේ ප්‍රපංචය තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අම්මා කියනවා ඉවෙන් වාගේ කියනවා මල පොතක කොරක් දන්නේ නැහැ කියලා ගන්න අම්මා කියනවා පුතේ මේ පොත් වලින් ඉගෙනගෙන නැහැ. නමුත් මේක අපේ හද කවුතු වල සටහන් වෙලා තිබෙනවා. මේ භූමිය මව වාගේමයි. මාව ඉඹින්ද කියලා මට හිතුණාම පොළව ඉඹපන්. එතකොට ඒ වාගේ ප්‍රවණතාවක් තමයි මේ අපි සියලු දෙනා අද අත්විඳින්නේ. මේ පොත පුදලා තියෙන්නේ කපිල මෞබිමේ නිදහස වෙනුවෙන් තම දිව්‍ය කැප කළ විරෝධාර රණ විරුවන්ට. එවන් විරුවන් දේශයේ උත්තරීතර මෙහෙවර වෙනුවෙන් පූජා කළ සෙනෙහබර දෙමව්පියන්ට. දේශය වෙනුවෙන් සියලු දුක් ගැහැට හෘදයාංගම විඳගත් දයාබර රණවිරු ඥාතිවරුන්ට සහ තම මෞබිම වෙනුවෙන් කඳුලක් සුසුමක් සතුටු සිනහාවක් නගන්නට හැකි හැඟුම් බර සියලු දෙනාට. මේ එක කොට්ටාසයකට අපි මෙතන සිටින අපි සියලු දෙනා අයිති. එතකොට මේ චිත්‍රපටිය දැන් කපිලගේ මනසේ හැදිලත් ඉවරයි. ඒකට සංගීතයත් සපයලා ඉවරයි. මේක රූගත කරලත් ඉවරයි. මගේ ඉතින් මේ පළවෙනි අවස්ථාව වෙන්න ඕන සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂවරයෙක් නිර්මාතෘවරයෙක් කෙලින්ම කියනවා මට මේ චිත්‍රපටිය දැන් පේනවා. මෙහෙමයි යන්නේ, මෙහෙමයි පටන් ගන්නෙ, මෙතනයි මේ වාද්‍ය කණ්ඩය එන්නේ, මෙතන තමයි අපගේ අමරසිරිගේ ඒ අමරණීය හඬ තීව්‍ර වශයෙන් අපිට ඇහෙන්නේ ආදි වශයෙන්. ඒක කරලා හමාරයි. මේ කපිල කියන්නේ අරුම පුදුම සත්වෙක්. මේ සත්ව විශේෂයට අයිති සත්වන් අතරෙන් අරුම පුදුම සතෙක් වශයෙන් තමයි මම කපිලව සලකන්නේ. ඔහු මට මුණ ගැසුණු පළවෙනි අවස්ථාව මට හොඳට මතකයි. මම ඒ කාලේ රාගම වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරනවා. දන්නවනේ අලුත් වෛද්‍ය විද්‍යාලය පටන් ගන්න ඒ ප්‍රශ්න හැම එකේම අරෝ මේ වහන්න එනවා. එක දවසක් මේ 12ට කාලක් විතර තියෙද්දි එක මේ තරුණේ මං කවදාවත් ඉරිසෙලා දැකලා නැති දොර ළඟ ඉන්නවා. මම මොකද ඇයිසේ සර් මම මේ ගීත කැසට් එකක් හැදුවා, මේ ඒක එලි දක්වන තැනට ඔබතුමාට එන්න පුළුවන්ද කියලා අහන්නයි ආවේ. මට මුරස්නා ගතියක් දැන් මිතුරු මිතුරුවනේ වෙලා තියෙන ලංක දොස්තරලා ටික සේරම දැන් ලංකාවේ ඇන්තනිස් දොස්තර මැරිල්, කෝදගොඩ දොස්තර මැරිල්, ඔන්නු හොඳ දොස්තරලා සේරම දැන් මං තමයි ඉතුරු වෙලා තියෙන. ඒකයි මේ වෙලාවෙත් මවම ඔබ ඉදිරිපිටට කැඳවලා තියෙන්නේ. දැන් ඒකට මට දොස් කියන්න එපා, මැරිච්ච අයට තමයි ඒකට චෝදනා කරන්න. ඉතින් මෙයා මගෙන් අහපුවාම මංක එන්ඩෙන්ඩ මොකක්ද දැන් ඔය වගේ ඕන තරම් ආරාධනා ලැබෙන හින්දා මම මේ කැසට් ප්ලේයර් එකක් තියාගෙනම ඉන්නවා. ඉඳලා හිටලා අර කාලෝචිත ගී කියනවත් මම අහන්න කැමති නෑ. මගේම ගී අඩු ගානේ මංවත් අහනවා. දැන් මේක මේක ආපු ගමන් දැම්මා කැසට් එකට. පටන් ගන් අරන් තප්පර 10ක් ගියේ නැහැ. මම මගේ මට මගෙන් කිසිවක් නොදෙමි කෙනෙකුට, ඒ පළවෙනි වචන, මම මගේ මට මගෙන් කිසිවක් නොදෙනු කෙනෙකුට තාම අනර්ග සංගීතය රයිට් හිටෝනා ඕනම වෙලාවක ඕනම තැනකට මේක
කාලේලි වසින්න දවසකට මම එනවා කියලා. ඒ විදිහට ඇති වුණු මේ එක් සැනින් ඇති වුණු බන්ධනයක් අද දක්වා එතුමා කෙරෙහි මගේ වෙන්නේ. මේ මම අවුරුදු 50කට ආසන්න කාලයක් දැන් මේ ක්ෂේත්‍රයේ ඉඳලා තිබෙනවා. මම දැකපු මේ වෛද්‍යවරුන් අතරින් මේ තරම් කලාබර පැත්තට අනිත් පැත්තටත් තාක්ෂණික පැත්තටත් එතුමාගේ දායකත්වය අඩු නැහැ. නමුත් එතුමාගේ ප්‍රධාන කුසලතාව කලාව තුළින් අපේ විද්‍යාව ප්‍රචලිත කිරීම. දැන් ඔබ කවුරුත් දන්නවා විද්‍යාව වෙසෙසින් ආමන්ත්‍රණය කරන්නේ අපේ තර්ක බුද්ධියට. කලාව අපේ බුද්ධිය අමතන්නේ හැඟීම් තුළින්, මනෝභාවයන් තුළින්. ඒ කටයුත්ත අර කෙලින්ම තර්ක බුද්ධියට අමතනවාටත් වඩා ප්‍රබලයි. අපේ චර්යාව පාලනය වන්නේ අපේ හැඟීම් ඇසුරෙන්. තර්ක බුද්ධිය පාවිච්චි කරන්නේ අපේ හැඟීම් අපට කියන දේ සාක්ෂාත් කර ගැනීමට උචිත මාර්ග සොයා ගැනීමට. ඒ අනුව බලනකොට කපිල මේ ක්ෂේත්‍රයට පහළ වුණු විශාල දායාදයක්. එතුමා මේ අරඹපු මේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන බව කෘතියක් වශයෙන්, කලාකෘතියක් වශයෙන් මගේ හිතේ කිසිම සැකයක් නැහැ. කපිල ඔබට ජයම වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.